මේ රටේ ඉරණම තීරණීමේ කිරීමේ අයිතිය අපි අතට ගන්න ඕන. වෙන වෙන අය අතට දීලා මේ වෙච්ච දේ ඇති. මීට වඩා මේ රටට වෙන තවත් විපතක් නැහැ. මේක මේක මේ රටට වග කියන මිනිස්සු අතට ගන්න ඕන. අපි හදන්නේ මේ පුද්ගලයා ඉස්මතු කරගත්තු ගමනක් යන නෙවෙයි. ප්‍රතිපත්ති හා දර්ශනය මූලික කරගත්තු ගමනක් යන. මේ රටට නොතිබුණෙත් ඒක. පුද්ගලයා මූලික කරගත්තු ගමන් ආපු රටක් මේ රට. අපි යන්නේ ප්‍රතිපත්ති හා දර්ශනය මූලික කරගත්තු ගමනක් යන්නේ. එහෙම රටක් අපිට ඕනේ. එහෙම රටකින් තමයි ඔය කියන සිස්ටම් චේන්ජ් වෙන්නේ. එහෙම රටකින් තමයි ඔය කියන ගුණය බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම රටකින් තමයි අභිමානය එන්නේ රටවැසියට. අද මේ රටේ රටවැසියට තමන් ලංකාවේ කියලා පිටරටකදී කියන්න බැරි තරම් අසරණ වීමක් තියෙනවා. ඒ අසරණ භාවයෙන් අපේ මිනිස්සු මුදව ගන්න ඕන. දවස් 365 මේ ඉරපායන වසරේ වැඩි කාලයක් ස්වභාව ධර්මයන් විසින් වැස්ස ලබා දෙන මොනතරම් සාරවත් පොලොවක් තියෙන මෙහෙම රටක් හදන්න බැරි නම් කොහෙද හදන්නේ? මාස 6ක් හිම වැටෙන මාස 6ක් ඉරපායන යුරෝපයේ රටකට පුළුවන් නම් තමන්ගේ ආහාර සුරක්ෂිතභාවය හදාගන්න රුසියාවට පුළුවන් නම් ඇයි අපිට බැරි? මෙතන ස්වභාව ධර්මය දීලා තියෙන දේ ඉතා ඉහළයි. නොලැබී තිබෙන්නේ අවංක දර්ශනයක් සහිත ප්‍රතිපත්තියක් සහිත නායකත්ව මඟ පෙන්වීමක්. ඒක අපි ලබා දෙනවා. ඒකට තමයි අපි මේ නව සංධානය සභාවේ පිටුවන්නේ.